සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහමුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් පැත්ත කියන හිරු රාත්‍රී 9:55 සමගින් ඔබ හමුවන මම මරින්ද තිරිමාන. මම රුවන් කාකුමාර දාස. ප්‍රථම නවදානි දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. මහමැතිවරණය කවදාද? දිනේ ප්‍රකාශයට පත් කිරීම ලබන සඳා පාස්කු ඉරිදා දෙමටගොඩ නිවස පිපුරුණු හැටි මූල්‍යායතන කඩාවැටීමේ වගකීම මහ බැංකුව බාරගත යුතුයි අගමැති කියයි අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේදී නම වෙනස් කරලා පිටිපස්සේ හිටපු අය මේ සල්ලි බෙදාගත්ත අය අර්ජුන් මහේන්ද්‍රන් ගෙනාවු දන්නවා ඒගොල්ලත් අහු වෙනවායි කියලා ඒ විදිහම මම හිතන්නේ දන්නෝ දනි කහතිත් පළඟැටි උවදුර රට පුරා පැතිරෙයි වර්ගවාදයට එරෙහි ඇමරිකානු විරෝධතා උත්සන්න වෙයි දහනවේ වසරේ පාස්කු ඉරුදින දෙමටගොඩ මහවැලි උද්‍යානයේ පිහිටි ඉබ්‍රහීම් හජ්ජාර්ගේ නිවසේ බෝම්බ පුපුරා යාමට අදාළ CCTV දර්ශන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම විසින් මාධ්‍යට නිකුත් කළා කොමිසම හමුවේ අනාවරණ වූයේ ශැංග්‍රිලා බෝම්බ කරුවෙකු වූ ඉල්හාම් අහමඩ් එදින අලුයම එකට පමණ නිවසට ගොස් සිය බිරිඳ හා දරුවන් වැළඳගෙන හඬා වැටී ඇති බවයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම සභාව හමුවේ ඊයේ ප්‍රථමයෙන් සාක්ෂි දුන්නේ ශැංග්‍රිලා හෝටලයට එක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ඉල්හාම් අහමඩ්ගේ බිරිඳගේ සහෝදරයයි ෆාතිමා ජිෆ්රි නම් තම සහෝදරිය කුඩා කාලයේ සිටම සාමාන්‍ය යුවතියක් ලෙස හැදී වැඩුණු බව සාක්ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළා විවාහයෙන් අනතුරුව නැගණිය සහ ඇගේ සැමියා වූ ඉල්හාම් අහමඩ් තම පවුල සමග පැවති සම්බන්දතා ක්‍රමක්‍රමයෙන් අඩු වූ බව පැවසූ සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ පෙන්වා දුන්නේ නැගණිය අන්තවාදී අදහස් දරන තැනැත්තියක් බවට පත් වූ බවයි අන්තවාදී මතවාද හේතුවෙන් තම විවාහයටද සහභාගී නොවූ සිය නැගණිය සහ සැමියා ශ්‍රී ලංකාව තුල මුස්ලිම් ජනතාවට ඡන්දය පාවිච්චි කළ නොහැකි බවටත් ඔවුන් එසේ කළ යුත්තේ ඉස්ලාම් රාජ්‍යයක් තුල පමණක් බවත් පැවසූ බව සාක්ෂිකරු අනාවරණ කළා වරක් තම පියා සිංහල ජනතාවට සහ විහාරස්ථානවලට උපකාර කරන බව දැනගත් ඉල්හාම් අහමඩ් තම පියාට දැඩි ලෙස පරිභව කළ බව පැවසූ සාක්ෂිකරු ඒ පිළිබඳව සිය නැගණියගෙන් විමසූ විට තමාද තම සැමියාගේ පාරේ ගමන් කරනවා යයි පිළිතුරු දුන් බව පැවසුවා පාස්කු ප්‍රහාරය එල්ල වූ දිනේ උදෑසන 8:30ට පමණ නැගණිය සිය මවට දුරකතනේ නැමතා ඉක්මනින් සිය නිවසට පැමිණෙන ලෙස හඬමින් පැවසූ බව සාක්ෂිකරු පැවසුවා ඊට හේතුව විමසූ අවස්ථාවේදී පෙරදා අලුයම එකට පමණ සිය සැමියා පැමිණ දරුවන් වඩාගෙන සිට හඬා පිට වූ බවත් මේ දක්වා ඔහුගේ දුරකතනය ක්‍රියා විරහිත බවටත් ඇය පිළිතුරු දී තිබෙනවා ඉන් අනතුරුව සිය මව නැගණිය බැලීම සඳහා දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි නිවසට ගිය බව පැවසූ සාක්ෂිකරු එහිදී තම දරුවන් බලා ගන්නා ලෙසට නැගණිය මවට පවසා තිබූ බවද සඳහන් කළා එදින දහවල් 1:30ට පමණ ආහාර ගැනීමට මව පහත මාලයට පැමිණ තිබෙනවා පොලිසිය මහවිල උද්‍යානයේ නිවසට පැමිණි එම අවස්ථාවේදී බෝම්බ පිපිරීම සිදු ඇති බවද ඔහු ප්‍රකාශ කළා ඉල්හාම් අහමඩ්ගේ පියාවන ඉබ්‍රහීම් හජ්ජාර්ගේ දේශපාලන සම්බන්දතා පිළිබඳව ජනාධිපති කොමිසම කළ විමසීමකදී ඔහුට JVP එක සමග දැඩි දේශපාලන සම්බන්දතාවයක් තිබූ බවද සාක්ෂිකරු ප්‍රකාශ කළා ඉන් අනතුරුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ 151 වන සාක්ෂිකරු වශයෙන් සාක්ෂි ලබා දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනි මෙරුම් විමර්ශනාංශයේ නිලධාරිනියක් ඇය කොමිසම හමුවේ පැවසුවේ මහවිල උද්‍යානයේ පිහිටි ඉල්හාම් අහමඩ් නැමැත්තාගේ නිවස ඉදිරිපිට පිහිටි නිවසේ ස්ථාපිත CCTV කැමරාව මගින් ලබාගත් දර්ශන සිය පරීක්ෂණ සඳහා යොදාගත් බවයි මේ 2019 අප්‍රේල් 19 වනදා එනම් බෝම්බ ප්‍රහාර එල්ල වූ දිනට දින දෙකකට පෙර පෙරවරු 7:03ට ඉල්හාම් අහමඩ් ගමන් මල්ලක්ද සහිතව සිය නිවස ඉදිරිපිට නවතා ඇති වාහනයකට නැගී පිටව යන ආකාරයයි මේ එදිනම පෙරවරු 10:59ට ඉල්හාම් ත්‍රී රෝද රථයකින් සිය නිවසට පැමිණි ආකාරයයි අප්‍රේල් මාස 20 වනදා ඉල්හාම් අහමඩ් සිය පිටෙහි සහ අතෙහි බෑගයක් එල්ලාගෙන සිය නිවසට පැමිණෙන ආකාරය සහ සහෝදරයෙකු වන ඉජාස් අහමඩ් නැමැත්තා ගේට්ටුව හැර නිවස තුලට ඔහුව ගන්නා ආකාරයයි මේ අප්‍රේල් 21 වනදා එනම් බෝම්බ පුපුරා ගිය දිනේ අලුයම 1:24ට රතු පැහැති ටී-ෂර්ට් එකක් සහ කැප් තොප්පියක් පැළඳ ඉල්හාම් අහමඩ් නිවසින් පිටව ගොස් ඇත්තේ මෙලෙසින් ඒ අවස්ථාවේදී ඔහුගේ බිරිඳ ෆාතිමා ජිෆ්රිද නිවසේ ගේට්ටුව අසලට පැමිණෙනවා
दिवैने कतोलिक पल्ली हा होटल एतुल स्थान हायक दीप पुरागिय बोंब प्रहार मालावकिन पुद्गलयन 260 कट अधिक पिरिसक जीवितक्षेट पत्तुने एदिन उदासनाय पास्को प्रहारे संबंधित स्वयंबलन जनाधिपति कमिश्नर महामुए इन अनतुरुव देमटगोड़े महाविल उद्याने निवस तुल बोंब पुपुरायन आरक्षक कैमरा दर्शन इदिरिपात करनु लबुआ एहिदी पसरु देकाई तिहट सिविल एंदुविन सरसुनु कोलंब अपराध विमर्शन कोट्टासे निलधारीन सह इन अनतुरु अपराध परीक्षण डिपार्टमेंटुवे निलधारीन अदाल निवसट पेमिनेन आकारय सटहन्व तिबुणे मेलेसई अनतुरुव पसरु देक पसुवि मिनित्तु 26 तप्पर 19 ट पलमु बोंबय पुपुरा यनवा महाविल उद्याने मेत्र देमटगोड महाविल उद्याने निवस परीक्षा क्रीमट गिय कोलंब अपराध कोट्टासे निलधारी कंडायमे सामाजिकयेकु पोलिस सरेन वसंत सिसिरकुमार महता पास्को प्रहारे संबंधयेन स्वयंबलन जनाधिपति कमिश्नर महामुए अद साक्षि लबा दुन्ना एहिदी साक्षिकरु पेवसुवे उप पोलिस परीक्षक रोहण बंडारेतुलु पिरिस निवस तुलट पिविसिन अवस्थावेदी तवत पिरिमिन देदेनेकु एहि सिटि बवयि रोहण बंडार महता तमाव पहलमाले रंदवा बंडार सह दुलंजनयन निलधारीन समग उडुमहलट गिय बवद वसंत सिसिरकुमार महता पेवसुवा एहिदी रोहण बंडार महता इहलमाले दोरकट तट्टु करमिन दोर अरिन्न अपि पोलिसियन यनुयेन पवसुनु असुनु बवत इन सुलु वेलावकट पसुव विशाल पिपुरुम हंडक असुनु बवत साक्षिकरु प्रकाश कला ඔහු පැවසුවේ සමග තමාද නිවසේ සිට පිරිස සමග නිවසින් බැහැරට පැමිණි බවයි. තමා ශනිකව තම කාර්යාලයට සිද්ධිය වාර්තා කිරීමෙන් අනතුරුව එහි පැමිණි තවත් පොලිස් නිලධාරීන් පිරිසක් නැවතත් නිවසට ගොස් ඉතා සුළු වේලාවකදී දෙවන පිපිරීමද සිදු වූ බව පැවසු සාක්ෂිකරු කොමිසම හමුවේ පෙන්වා දුන්නේ තමා සමග නිවස තුලට ගිය සෙසු නිලධාරීන්ගේ තත්ත්වය සොයා බැලීමට තමා තුල වූ අවශ්‍යතාවය වචනෙන් විස්තර කළ නොහැකි බවයි. එලෙස පිපිරීම සිදු වූ ස්ථානයට ගිය අවස්ථාවේදී රෝහණ බණ්ඩාර මහතාගේ සහ තවත් නිලධාරීන් දෙදෙනෙකුගේ සිරුරු හමු බවත් ඒවට දැඩි ලෙස හානි වී තිබූ බවත් වසන්ත සිසිරකුමාර මහතා ප්‍රකාශ කළා. මෙහිදී ජනාධිපති කොමිසම විමසුවේ අදාළ කාමරය පරීක්ෂා කිරීමක් සිදු කළේද යන්න පිළිබඳවයි. එහි තිබූ කාන්තාවකගේ යයි සැලකිය හැකි පාදයක කොටස් සහ කුඩා දරුවන්ගේ යයි සැලකිය හැකි ශරීර කොටස් කිහිපයක් දහම වූ බව සාක්ෂිකරු පිළිතුරු දුන්නා. ඉදිරි මහ මැතිවරණයේ පැවැත්වෙන දිනේ ලැබෙන සඳුදා ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මහ මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ පැවති විශේෂ සාකච්ඡාවකින් පසු මාධ්‍යට අදහස් පළ කරමින්. දවසේ පුවත පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සහ ජූනි 20 වෙනිදා මැතිවරණය පැවැත්වීමට දින නියම කිරීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් විභාගයට නොගැනීම ප්‍රතික්ෂේප කිරීමට අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ ඒකමතිකව තීන්දු කළා. ඒ දින 10ක දෙපාර්ශවයේ කරුණු දැක්වීමෙන් අනතුරුවයි. අද මැතිවරණ කොමිෂන් සභාව රැස්වුණේ මෙම තීන්දුවෙන් අනතුරුව ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් ඉදිරි මහ මැතිවරණයේ පැවැත්වීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ මාලාව පිළිබඳවද මෙහිදී අදහස් පළ කෙරුණා. මැතිවරණය පැවැත්වීමේ දිනය සහ ඒට අදාළ ව්‍යවස්ථාපිත දැන්නේ නිකුත් කිරීමේ කටයුතු ලබන සතියේ සඳුදා පැවැත්වෙන කොමිෂන් රබා රැස්වීමේදී තීරණය කරා. සෞඛ්‍ය නිර්දේශවල තියෙන මූලික කරුණු තුනයි මීටර එක දුර නිරතුරුව මත් සේදීම සහ මුවාවරණය වළඳ සිටීම. ඒක හරහා අපේ ඡන්ද විමසීමේ තියෙන සියලුම කටයුතු වලට එකින් එක ඔවුන් මේ කරුණු කියලා තියෙනවා. මේ වගේ රූප සටහන් වලින් ඒවා පැහැදිලි කරලා තියෙනවා. අපි ඉල්ලා සිටිනවා දේශපාලන පක්ෂවලින් තා අපේක්ෂකයන්ගේ මහා යෝධ දැවැන්ත මහා රැලි සම්දර්ශන තියන්න එපා. අපේක්ෂකයන්
විසින් රැස්වීම වලට ජනතාව ප්‍රවාහනය කරන්න එපා ඒ කරුණු අනුගමනය කරන්න කියන එක තමයි මේ පොත් පිටකේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ 2021 දෙසැම්බර් වල උනත් මේ තත්ත්වෙම පවතින බව තමයි වෛද්‍ය විශේෂඥයෝ කියන්නේ ඒක නිසා මේ පාර්ලිමේන්තු මැතිවරණය නෙවෙයි අතුරුදහන් වෙලා අප හොයාගන්න නියමිත පළාත් සභා ඡන්ද වීසීම තියෙන කොට මේ තත්ත්වෙම තියෙයි ඒක නිසා අපි මේකත් එක්ක ජීවත් වෙන්න ඕනේ මේකත් එක්ක ඡන්ද තියන්න පුරුදු වෙන්න ඕනේ හැබැයි ඡන්ද තියනවා කියලා ගාල කඩාගත්ත පිරිසක් වගේ කඩාගෙන ඉන්නේ නැතුව පිළිවෙලට යහපත් සෞඛ්‍ය පුරුදු වලින් වැඩ කරමු මැතිවරණ කමිෂන් සභාවට කිසිම අවශ්‍යතාවයක් නැහැ ඡන්ද විසීම කල් දාන්න මැතිවරණ කමිෂන් සභාව ක්‍රියා කරන්නේ වසංගතය සමාජගත වීම කමිෂන් සභාවේ ඡන්ද විසීමෙන් කෙරුණ බවට කිසිදු ආකාරයකින් ඉඩක් නොලැබෙන පරිදි අපේ තේමාව කොවිඩ් 19ට පරාජය ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය මැතිවරණ ක්‍රියාවලිය දිගටම පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරන සෞඛ්‍ය මාර්ගෝපදේශන එම මාලාව මැතිවරණ කොමිසමේ සභාපති තුමා ඇතුළු ඒ අයට බාර දුනු ලැබුවා. මේ අනුව මැතිවරණ කොමිසම විසින් මේ මැතිවරණ පැවැත්වීම සඳහා කටයුතු යොදනවා ඇති. මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට පැහැදිලිව ගෙන යා හැකි බව මම විසින් ප්‍රකාශ කරලා තියෙනවා. ඒකම අවදානම් තත්ත්වයන් පිළිබඳව ගතියුතු පියවර පිළිබඳවත් එම ලිපියේ සඳහන් වෙලා තියෙනවා. මේ අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වණියාරච්චි මහත්මියද මහමැතිවරණය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ඡන්ද රැස්වීම පැවැත්විය යුත්තේ කුමන ආකාරයට? ඒ වගේම ඡන්ද දිනයේදී ඡන්ද විමසීම් කටයුතු කළ යුත්තේ කුමන ආකාරයට? ඡන්ද ගණන් කිරීම සිදුවේ යුත්තේ කුමන ආකාරයට? කාරණා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ මැතිවරණ කොමිසම වෙත ලබා දෙනු ලැබුවා. මැතිවරණ කොමිසමට මේ නිර්දේශ ලැබීමත් එක්ක මං හිතනවා සෞඛ්‍ය ආරක්ෂිතව මැතිවරණය පවත්වන්නට අවශ්‍ය කටයුතු ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කර ගැනීමට හැකි වෙනවා කියලා. මේ අතර රජයේ මුද්‍රණාලය අධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කළේ ඉදිරි මහමැතිවරණයේ මනාප අංක ඇතුළත ගැසට් පත්‍රය මේ වන විට මුද්‍රණයට සූදානම් කර ඇති බවයි. මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණය පැවැත්වෙන දිනේ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බව ඇය සඳහන් රජයේ මුද්‍රණාලය අධිපතිනිය වැඩිදුරටත් සඳහන් කළේ මැතිවරණ කොමිෂන් සභාව ආසන්න දිනයක් ප්‍රකාශයට පත් කළහොත් මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු වේගවත් කළ යුතු බවයි. තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ මැතිවරණ කොමිසම මහමැතිවරණය පවත්වන දිනේ ප්‍රකාශයට පත් කළ වහාම තැපැල් දෙපාර්තමේන්තුව හරහා ඒ සම්බන්ධයෙන් සිදු කරන සියලුම සේවා සැපයීමට සූදානම් බවයි. මැතිවරණය නොපවත්වන්නේ ඉල්ලා ගොනුකුල පෙත්සම් විභාගයේ ප්‍රතික්ෂේප කිරීමට ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගත් තීරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. මං විශ්වාස කරන ඉස්සාවේ තීන්දුවේ වැදගත් කරුණු දෙකක්. පළවෙනි කරුණ තමයි වර්තමාන ජනාධිපතිතුමා විවස්ථානුකූලව තමන්ගේ බලය පාවිච්චි කරලා තියෙනවා කියන එක තහවුරු වෙනවා බොහොම පැහැදිලි. දෙවෙනි කරුණ තමයි ජනතා පරමාධිපති. මැතිවරණ දිනේ පමණක් නෙමෙයි ඡන්දය කියලා කියන්නේ. මේ තත්ත්වය තුළ මං හිතනවා අපි යම් ආකාරයක ජයග්‍රහණයක් ලැබුවා. අනෙක් අතට අපි කැමැතියි දැනගන්න මාස 3කට වඩා ඔබට පාර්ලිමේන්තුවක් නැතුව රට ගෙන යාම පිළිබඳව අධිකරණය මැදිහත් නොවුනේ ඇයි කියලා. ජූනි පළවෙනිද වෙනකොට මේ ගැසට් එක අවලංගු විය යුතුයි කියන මතවාදී ඉඳගෙන මේ ගැසට් පත්‍රය අවලංගු කරලා නැවත පාර්ලිමේන්තුව කැඳවන්න තමයි මේ අය සියල්ලම උත්සාහ කරන්නේ. නඩුව අහන්නවත් නැතුව එය විසිකිරීම මම දැන් රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ දත්ත ගත්ත විශාල ජයග්‍රහණයක්. මැතිවරණ කොමිසම පැත්තෙන් උසාවියට දැනුම් දුන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ පැත්තෙන් ඉදිරිපත් කරන නිර්දේශ සැලකිල්ලට ගනිමින් මේ මැතිවරණය පවත්වන්න පුළුවන් වෙන්නේ සති 9ත් 11ත් අතර කාලයකදී කියන එක. අපි මැතිවරණ කොමිසමෙන් බලාපොරොත්තු වෙනවා මේ කියන තත්ත්වයන් නිර්මාණය කරගනිමින් මැතිවරණය ඉදිරි දිනයකදී පවත්වයි කියලා. උසාවි නොගියට සමාජ මතවාදය හදද්දී එක්සත් ජාතික පක්ෂයයි 100%ේ කල්ලියයි හැමෝම මේ පෙත්සම් වලට පක්ෂව තමන්ගේ මතය ප්‍රකාශයට පත් කළා. දැන් හූල්ලගේ ගේම් පරාජයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් නීතිමය වශයෙන් කිසිදු බාධාවක් නැහැ. දැන් සති 12ක් 11ක් අදින්න කිසිම තර්කානුකූල හේතුවක් නැහැ. තා වෙනුනොත් රටේ ඇඳුරු නීති. අපි ඒක තමයි කිව්වේ ජූනි 20 වෙනිදා මේ රටේ මැතිවරණයක් තියන ප්‍රජාතන්ත්‍රවාදී ස්වාධීන වාතාවරණයක් නැහැ කියලා. එහෙනම් අපි उत्साह
එක්සත්ජාතික පක්ෂයටත් මැතිවරණ කොමසාරිස්වරයාට මැතිවරණ කල්දැමීම වලත් තිබිච්ච අවසාන තුරුම්බුවත් නැති වෙලා ගියා. ඒ නිසා මේ රටේ පුරවැසියෝ විදිහට මේ රටේ ජනතාවට ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය ඌ පරම අයිතිය තහවුරු කර ලබා දීම ගැන අධිකරණයට අපේ ගෞරවය පුද කරන්න ඕනි. සෞඛ්‍ය ඇමතිතුමිය තමයි මේ මේ රතින්න පත්තු කරලා සතුට භුක්ති විඳින්නේ. ඒතකොට අපි අහනවා මීටරේ පරතරයේ තියෙනවද? මුඛ ආවරණයක් තියෙනවද? ඒ නිසා ආණ්ඩුව හිතනවා නම් ආණ්ඩුවේ ජයග්‍රහණය මේකයි කියන කාරණේ ආණ්ඩුවේ පරාජයත් මෙතනයි කියන කාරණේ අපි රටට කියලා දෙන්න අවස්ථාවක් කරා. එතකොට මේ කළුතර උද්ඝෝෂණයකුත් තිබ්බ නේද? එතෙන්දිත් අපි යම් වැරදක් වුණා ඒ දුරස්ථභාවය තියාගත්තා නම් තව දුරටත් හොඳයි. සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ කට්ටියට දැන් වෙලා තියෙන්නේ ගෙදර ගියොත් අඹුණයි මග හිටියොත් තෝණයි. ඡන්ද කැන්සල් වෙනවා කියලා තමයි ගමට ගිහිල්ලා ගී කීටි. දැන් ගමට යන්න බෑ. මම අභියෝග කරන්න පුළුවන් නම් සජිත් මහත්තයර කියන්න තමන්ගේ පිළ ගන්න හදන മന്ത്രി සංඛ්‍යාව කීයද? අපි කියන බය නැතුව 3-2ක් ගන්නවා අපි පොහට්ටුව. ඉරහඳ වගේ විශ්වාස. රට තුළ ආර්ථික අවපාතයක් උද්ගත වෙති බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයන් සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ රජය ඒ සම්බන්ධයෙන් ජනතාවට කරුණු පැහැදිලි කළ යුතු බවයි. එළඹෙන මහමැතිවරණයේ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරඟ වදින අපේක්ෂකයන් සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද කොළඹදී පැවැත්ුණා. මේ ඡන්දේ අනික් ඡන්දවලට වඩා වෙනස්. මොකද මේ කාලෙදී අපේ රටේ ජනතාවට ජීවත් වෙන්න අමාරුයි. ඊට අමතරව බඩු මිල වැඩි වෙනවා. බඩු මිල වැඩි වෙන්න හේතුවන්නේ අනික් රටවල්වල COVID-19 නිසා බඩු මිල ටිකක් අඩු වුණා. ඇයි එදා තරම් ඉල්ලීම තිබුණේ නැහැ. ලෝකේ ඉල්ලීම අඩු වෙලා බඩු මිල වැඩි වුණේ එකම රට ලංකාව බවට පත් වෙලා තියෙනවා. පොරොන්දුන දීමනා රජයට දෙන්න බැරි වුණා මාසයකට පස්සේ. මොකද ආර්ථික තත්ත්වය නිසා. මැතිවෙන කොමිසම නිසා ඒක තහනම් කරේ නැහැ. මැතිවෙන කොමිසම කිව්වේ දේශපාලනේ නැතුව මේවා බෙදන්න කියලා. ඒත් ආණ්ඩුවට මුදල් තිබුණේ නැහැ. ඒ වගේම තමයි පුද්ගලික ආයතනවලට ඒ බලාපොරොත්තු මුදල් ලැබිලා නැහැ. ණයගන්ට හරි අමාරුයි. අද අපිට පෙනෙන්නේ සාමාන්‍යයකට වඩා විශාල කඩාවැටීමක් ලංකාවේ ආර්ථිකයේ තියෙනවා. අපි ආණ්ඩුවට කියන්නේ මේ ගැන කරුණු හෙළි කරන්න. මෙහෙම කරුණු හංගගෙන ඉන්නවා නම් අන්තිම COVID-19 හිතපු ජනාධිපතිවරයා කියනවා අස්තන් 21000ක් ඇගිලි ගෙවෙනකන් අස්තන් කරන්නේ. අබ්දුල් මහින්ද ගෙන්නවා. එයාට දැනුවි දෙක තේරෙන්නේ. අවුරුදු 5ක් සිටි මොකද ඒ කරන්නේ? දැනුවියගේ 21000 ගැන කිව්වේ ඒ කතා කරේ. ඇයි ඒව ගැන ක්‍රියාත්මක කරේ නැත්තේ? ඉතින් ඒ වගේක් අවුරුදු 5ක් ගියා නම් තේරෙනව නේද මොනවද උනේ කියලා. අපි මේ සීලාචාරකම නිසා තමයි එහෙම මේව කරන්නේ. එයා කරපු දේවල් ගැන අපර නිකරුණේ චෝදනා කරලා. හිටපු මහබැංකුව අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වූයේ එවකට පැවති යහපාලන රජයේ පිරිසක් විසින් ජාත්‍යන්තර පොලිසියට ලබා දුන් සාවද්‍ය තොරතුරු හේතුවෙන් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව අනාවරණ කළා. දැන් අස්සම් 21000ක් ගහවයිවා මම දැකා සමාජ බඩවිලයි සමහර මාධ්‍යවල මේකත් නිකන් උපහාසාත්මකව සමහර අය යන්නම් ප්‍රකාශ කරලා තියෙනවා. අර්ජුන මහේන්ද්‍රෙන් ගෙන්වා ගැනීමට කටයුතු කිරීමේදී නීති දෙපාර්තමේන්තුවේ නිලධාරි මහත්වරු තමයි මට කිව්වේ ජනාධිපතිවා අස්සම් 21000 ගහන්න තියෙනවා වෙලාවල් ඕනේ කාලය ඕනේ කියලා. අන්තර්ජාතික පොලිසිය අපි ශ්‍රී ලංකා රජයේ ඇරියා ලියුම් මොහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු කරන්න මේ විදිහේ බරපතල මුල්‍ය වංචාවකට මොහු සම්බන්ධයි කියලා. අපේ
ආණ්ඩුවේම කට්ටියක් මම මේක මීට කලින් කියලා නැහැ ඉන්ටර්පෝල් එකට ලිව්වා මේක මුල්ලේවංචාවක් හෝ එහෙම පිළිබඳව ප්‍රශ්නයක් නෙවෙයි මේක දේශපාලන ප්‍රශ්නයක් ඒක නිසා මේකට ඉන්ටර්පෝල් එක මැදිහත් වෙන්න එපා කියලා ඊට පස්සේ ඉන්ටර්පෝල් එක දැනුම් දුන්නා අපිට මේ විදිය දන්වලා තියෙනවා ඒක නිසා මැදිහත් වෙන්න බැහැයි දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කරලා විශාල ලිපිගොනු රාශියක් අපි ඉන්ටර්පෝල් එකට ආපහු වැරදුවා ඒ අරපුවම ඒක ඉන්ටර්පෝල් එක පිළිගත්තා පිළි අරගෙන තමයි රෙඩ් නෝටිස් නිකුත් කෙරුවේ අර්ජුන මහේන්ද්‍ර නත්තරංගුට ගන්න අද වෙනකොට වර්තමාන තත්ත්වය අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරේ ඉඳන් නම වෙනස් කරගෙන තියෙනවා මේකට ඉන්ටර්පෝල් එක මැදිහත් වෙන්න එපා කියලා ඒ ලියපු අය සිංගප්පූරුවේ ඇතැම් බලවතුන් සමග විශාල සම්බන්ධතාවයක් තිබෙනවා ඒ උඩ තමයි මේක නැවතිලා තියෙන්නේ පිටිපස්සේ හිටපු අය මේ සල්ලි බෙදාගත්ත අය අර්ජුන මහේන්ද්‍රන් ගෙනාවොත් දන්නවා ඒගොල්ලත් අහු වෙනවයි කියලා ඒක ඉදින් මම හිතන්නේ දන්නෝ දනි අග්‍රාමාත්‍යවරයනි මූලිකත්වයෙන්වත් ලියුවද කියලා කියන්නේ දන්නෝ දනි කරකට වෙනකල් ගහපු විදිහ ප්‍රතිපලයක් තියෙනවා කරකට නේ ජීපට් යහපාලන ආණ්ඩුවේ අමාත්‍යවරුන් පිරිසකගේ උවමනාව මත අර්ජුන රණතුංග හිටපු මන්ත්‍රීවරයා ඇවන්ගාඩ් ආයතනය අත්නොමතික අන්දමින් පැහැර ගැනීමේ උත්සාහයක නිරත වූ බවට නිශංක සේනාධිපති මහතා අද අනාවරණ කළා. ඒ දේශපාලන පිළිගැනීමට ලකුවන් පිළිබඳ ස්වාබලන ජනාධිපති කොමිස මහමුවේ සාක්ෂි ලබා දෙමින් 2015 2019 අතර කාලය තුළ දේශපාලන පළිගැනීම් වලට ලක්වන් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විසස් ආයතනයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද සාක්ෂි ලබා දුන්නේ තෙවන දිනටයි. යහපාලන රජයේ වුවමනාව මත හිටපු අමාත්‍යවරුන් වන පාටලී චම්පික රණවක, රාජිත සේනාරත්න මෙන්ම අර්ජුන රණතුංග යන අයගේ දේශපාලන වුවමනාව මත ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විසස් ආයතනය අත්නොමතික අයුරින් පවරාගත් බවයි කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් අද ඔහු අනාවරණ කළේ. මම දැක්ක අර්ජුන රණතුංග අමාත්‍යවරයා පවසලා තියෙනවා රත්න ලංකාදාන රුපියල් මිලියන 10කුත් නාවික හමුදා රුපියල් මිලියන 600කුත් දියුතිය කියා. ඔහු සැඟවු කාර්යය තමයි ඊට ප්‍රථම අපි නාවික හමුදාවෙන් ඉල්ලලා තියෙන අලාභය රුපියල් මිලියන 2800ක් දෙවෙනි දේ තමයි මෙම ව්‍යාපාරය අර්ජුන රණතුංග මහතා ඔහුගේ ලේකම්වරේ කරා පැරගැනීම සඳහා කටයුතු කළ ආකාරයත් මම ඔප්පු කරලා පෙන්නන්නම්. මම අභියෝග කරනවා ඒ හිටපු ක්‍රිකට් කැප්ටන්ට කොන්ද පණ තියනවා නම් ඕනෑම විද්‍යුත් මාලිකට එන්න කියලා විනාඩි 5කින් මම මේ දෙන අභියෝගය ඉවර කරලා දානවා. ඊට අමතරව මිනිසුන් අන්දීමේ කලාවේ පිකාසෝ පච්ච රණවකුණෝ තම්පික පාටලි රණවක තහෙන්චයින් දවා මුදල් කප්පන් ඉල්ලාගෙන සැලසුන ආකාරයේ මම කට උත්තරස ඊළඟ දවසේ Tamanට මේක දාලා පෙන්න. මේ දේශපාලනේ පාදඩ ව්‍යාපාරකේ දුණු මේ JVP නඩය අනුර කුමාර ඇතුළු හත් දෙනාට වෙන්න මම තනියෙන් විනාඩි 10ක මේකේ නීත්‍ය අනුකූල බව පෙන්නලා ඕන් කරපු සියලුම දේවල් බොරු දේවල් කියලා මම මේ රටට ඔප්පු කරලා පෙන්නන්න. තුට්ටු දෙකේ පාර දේශපාලඥ මේ රටෙන් අවුත්තගා දෙමිට මේ රටේ මහ ජනතාව පෙළ ගැසිය යුතුයි. COVID-19 වෛරසයට සමාන රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් හැටන් දිඹුල ප්‍රදේශයේ මාධ්‍යවේදියෙකු ඇතුළු තිදෙනෙකු දින 14ක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ ඔවුන්ට කොවිඩ් ආසාදිත බවට මෙතෙක් තහවුරු වී නොමැති බවයි. මේ අතර වෛරසය ආසාදිතව ස්වේ ලැබූ රෝගීන් සංඛ්‍යාව 836ක් දක්වා ඉහළ ගියේ අද දිනේ තුල රෝගීන් 13 දෙනෙකු ස්වේ ලබා පිටව යාමත් සමගයි. ඊයේ වාර්තා වූ ආසාදිතයන් 40 දෙනාගෙන් 32ක් විදේශයන් සිට මෙරටට පැමිණ නිරෝධාය සඳහා යොමු කර සිටි අයයි. ඔවුන්ගෙන් 27 දෙනෙක් කටාර් සිට පැමිණි පුද්ගලයන් වන අතර කුවේට් සිට පැමිණි 3 දෙනෙකුට සහ ඩුබායි හා රුසියාව සිට පැමිණි පුද්ගලයන් 2 දෙනෙකුටද COVID-19 ආසාදනය වී තිබුණා. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ නාවික හමුදාවේ සමාජිකයන් 7 දෙනෙකුට සහ ඔවුන්ගේ පවුලේ සමාජිකයෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් බවයි. කෙසේ වෙතත් COVID-19 ආසාදනය වී පූර්ණ සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 836ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ අද තවත් රෝගීන් 13 දෙනෙකු සුවය ලැබීමත් සමගයි. වෛරසය ආසාදනය වූ නාවික හමුදා සමාජිකයන් 9 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග සුවය ලැබූ සමස්ත නාවික හමුදා සමාජිකයන් සංඛ්‍යාව 424ක්. මේ අතර හැටන් දිඹුල ප්‍රදේශයේ දමිල පුවත්පත් මාධ්‍යවේදියෙකු ඇතුළු 3 දෙනෙකු දින 14ක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඒ අදාළ මාධ්‍යවේදියාට COVID-19 වෛරසයට සමාන රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් ඔහුට දික්කොය මූලික රෝහලෙන් PCR පරීක්ෂණයක්ද සිදු කර ඇති අතර ඔහු සමග ඔහුගේ රියදුරා සහ අරක්කැමියාද පතන ප්‍රදේශයේ පිහිටි නිවසේදී ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. අදාළ මාධ්‍යවේදියා අභවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අමාත්‍යවරයාගේ බත්තරමුල්ල නිවසට සහ ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ දේහය තැන්පත්
කරතිබු අවස්ථාවේ මාධ්‍ය ආවරණ කටයුතු වලට සහභාගී වී තිබෙනවා මේ ජනමාධ්‍ය වේදිකාගේ සාම්පලයක් අරගෙන පරීක්ෂා සඳහා යොමු කරලා තියෙනවා ඒ යොමු කරලා තියෙන්නේ කොවිඩ් 19 හා සමාන රෝග ලක්ෂණ තිබුණු නිසා මිසක් ඔහුව කොවිඩ් 19 රෝගියෙක් විදිහට සැක කරන්නේ නිසා නෙවෙයි අපි යම් කිසි විදිහෙන් කොවිඩ් 19 රෝගියෙක් කියයි සැක කළා නම් ඔහු අනිවාර්යයෙන්ම රෝහලේ පරීක්ෂණය ප්‍රතිඵල ලැබෙන තුරු අපි තබා ගන්න ඒ නිසා මෙතනදී කොවිඩ් 19 රෝගියෙක් පැතිරීම පිළිබඳව කිසිම විදියක අවධානමක් හෝ එහෙම තහවුරුවීමක් සිදු වෙන්නේ නැහැ මේ අතර ඉන්දියාවේ සරණාගත කඳවුරක නැවතී සිටි මෙරට පුද්ගලයෙකු සිය දියණිය සමග බෝට්ටුවකින් තලෙමන්නාරම ප්‍රදේශයෙන් මෙරටට පැමිණ මඩු පොලිසියට බහර වී තිබෙනවා ඒ ඉන්දියාව තුල මේවන විට පවතින කොවිඩ් අවධානම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් වූ ඔවුන් 1990 අවසරේදී ඉන්දියාවට ගොස් තමිල්නාඩුවේ සරණාගත කඳවුරක නැවතී සිය බිරිඳ සහ දරු දෙදෙනා සමග දිවිගෙවා ඇති බවටයි වාර්තා වන්නේ පොලිසිය පැවසුවේ ඔවුන් දෙදෙනා පූනානී නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමට පියවරගෙන ඇති අතර එම කටයුතු අවසන් වූ පසු නීති විරෝධී සංක්‍රමණය පිළිබඳ නීතිමය කටයුතු සිදු කිරීමට නියමිත බවයි මේ අතර සාමාන්‍ය ජනතාව මුඛ ආවරණ භාවිත කළ යුතු අවස්ථා සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය व्यायाम पलंदीम කල හැකි. ඒ වගේම කාර්යාලයට පැමිණෙන විට ඔබ මුවාවරණයක් පළඳගෙන ආවත් කාර්යාලය තුලදී ඔබ තනිවම වැඩ කරන වෙලාවට මුවාවරණේ ඉවත් කරලා හොඳින් හුස්ම ගනිමින් රාජකාරී කටයුතු කරන්න රැස්වීමකට යනවා නම් කණ්ඩායමක් සමග එකතු වෙන එවැනි අවස්ථාවකදී මුවාවරණයක් පළඳින්න පුළුවන්. මේ අතර ලබන සඳුදා සිට දුම්රිය බස් ඇතුළු සියලු පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය අන්දමින් පවත්වාගෙන යාමේ තීරණය අනුව බස් රථ ලියාපදිංචි කිරීම සඳහා දුරකථන අංක 3ක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් නිකුත් කර තිබෙනවා. කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහ සමස්ත ලංකා පාසල් වෑන් ප්‍රවාහන සංගමය එම තීරණයට විරෝධය පළ කරනවා. රාජ්‍ය සේවාව පෙරවරු 8ටත් පසුරු 1ටත් පසුරු 1 සිට හවස 7 දක්වාත් වරු 2ට සීමා කළොත් පමණයි අපි මගීන්ව ආසන සංඛ්‍යාවට ගෙනියන්න කටයුතු කරන්නේ. එසේ නොමැති වුණොත් එහෙම අපි අමාත්‍යවරයාට විරුද්ධව විරෝධතාවක් කරන්න කටයුතු කරනවා. නැවත අලුත් බස් රථ අවශ්‍ය නැහැ. බස් රථ 5000ක අතිරික්තයක් තියෙනවා. ඒ දේවල් වලට කාලසටහන් හදලා නිසි ආකාරයෙන් බස් රථ ධාවනය කරන්න අමාත්‍යවරයා මැදිහත් වෙනවන මේ පූර්ණ දායකත්වය ලබා දෙනවා. ඊයේ ඇමතිතුමා ප්‍රකාශයක් කරා පාසල් ළමුන් ප්‍රවාහන රථ මගී ප්‍රවාහනයට යොදවන්න කටයුතු කරනවා කියලා. අපි aran තියන්නේ පාසල් ළමුන් ප්‍රවාහනයට සහ හයර් යන්න විතරක් රක්ෂණ ආවරණයක්. එතකොට මේකට අපි කොන්දොස්තර කෙනෙක් යොදවන්න ඕන. කොන්දොස්තරට පඩි දෙන්න ඕන. සීට් ගානට මගීන් ප්‍රවාහනය කරලා ඩීසල් වියදම දීලා ඩ්‍රයිවර් පඩිය කොන්දොස්තර පඩිය දීලා මේව කරනකොට මේකෙන් අපිට ලාභයක් නැහැ. මේ අතර දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල අද රාත්‍රී 10ට ඇඳිරි නීතිය පැනවෙන අතර ඒ ජූනි 6 වන සෙනසුරාදා අලුයම 4 තේ ක්‍රියාත්මකයි. ඒ අනුව හෙට සහ පොසොන් පොහේ යෙදෙන සිකුරාදා දෙදින තුල මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. ඒ හේතුවෙන් හෙට රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙසද ප්‍රකාශයට පත් කර තිබෙනවා. මොරටුව සොයිසපුර ආපන ශාලාවකට වෙඩි තැබූ කප්පම් සිද්ධියේ තවත් සැකකරුවෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ කප්පම් සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙරද සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් 2 දෙනෙකු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ද හමු වුණා. ආරක්ෂාවට යදවා සිටි පොලිස් නිලධාරීන් 3 දෙනෙකු බලා සිටියේදී මොරටුව සොයිසාපර ප්‍රදේශයේ පිහිටි ආපන ශාලාවකට වෙඩි ප්‍රහාරයක් එල්ලවන්නේ පසුගිය 29 වෙනිදායි. අදාළ ආපන ශාලාවට පසුගිය 19 වෙනිදා කප්පම් ඉල්ලා පැමිණි පිරිසක් පහර දීමක්ද සිදු කර තිබුණා. මෙම සිද්ධීන් පිළිබඳ අප පසුගිය 30 වෙනිදා හිරු ප්‍රවෘත්ති ඔස්සේ විකාශය කළ අතර එෙහිදී අප පෙන්වා දුන්නේ හෝටල හිමිකරුගෙන් කප්පම් ඉල්ලා තර්ජනය කළ පුද්ගලයා හා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාවන හිටපු නාගරික මන්ත්‍රී රංජන් සිල්වා 2018 වසරේදී ඝාතනය කිරීම අතර සම්බන්ධයක් පවතින බබයි. ගත වූ දින කිහිපෙදී පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිසිය මෙම සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත්තා. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අදාළ කප්පම් සිද්ධිය සම්බන්ධයෙන් අද රත්පලාන මහින්දපාරේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු 34 හැවිරිදී චාමික ජයසිරි නම් පුද්ගලෙක්. සැකකරු දැනට විදේශගතව සිටින පාතාල සමාජිකයන් වන කුඩු අංජු සහ ධර්මසිරි යන අයගේ අතරමැදියෙකු ලෙස පෙනී සිටි පුද්ගලෙක් බවට තොරතුරු අනාවරණය වුණා. මේ අතර ගල්කිස්ස පොලිසිය ඊයේ පස්සරුවේ තවත් සැකකරුවන් 2 දෙනෙකු අත්අඩංගුවට ගත්තා.
අඟුලාන හා රත්මලාන ප්‍රදේශවලදී එමසක කරුවන් අත්අඩංගුවට අතර ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 225ක්ද පොලිස් බාරට ගෙන් තිබෙනවා. එතන වැඩ කර කර ඉන්නකොට දෙන්නෙක් ආව මොකක්ද ඇහුවා පාරක් ගැන. පස්සෙ ආ ඒ විස්තරේ කියනකොට එකපාරට වෑන් එක ආව දාගත්ත ගියා. මේ අතර තම ස්වාමියාට කිසියම් පුදුලෙකු පැමිණ තර්ජනය කර මොරටුව ආපන ශාලාවේ හිමිකරුට දුරකථන ඇමතුමක් ගන්නා ලෙස මීට ඉහතදී පැවසු බව අත්අඩංගුවට පුදුලෙකුගේ බිරිඳ ප්‍රකාශ කළා. බයිකින් කවුද ඇවිල්ලා ඉඳගෙන මෙතන වැඩ කරන ගමයි නේ කිව්වා එන්න කියලා. උඹට ෆෝන් එකක් කියලා දුන්නා. මම ලක්ෂ පහක් අරන් දෙන්නේ කියලා පයින්ට කියන්නේ කිව්වා. ෆෝන් එක දුන්නා. ධාර්මික කීපයක කවුද නැන්නේ කියලා කතා කරන්න ගියා. ඊපස්සේ ඒක නම් ගත්තා. ඒක ඉන්න කියවම යාළුවනේ එන්නේ කියලා. මේ කී කියපන් කියලා එහෙම ටිකක් උත්තර දෙන්න. ගල්කිස පොලිසිය මගින් අත්අඩංගුවට සැකකරුවන් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අදහස් පළ කළා. අපරාධ සඳහා භාවිත කරපු ගිනි අවිය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් සහ එය ප්‍රවාහණය කරපු පුද්ගලෙක් තමයි ඊයේ ඉදිරිපත් කළා තියෙන්නේ. ඔවුන්ගෙන් අනාවරණය වූ කරුණු අනුව මේ සිද්ධිය සම්බන්ධ තවත් සැකකරුවන් ගණනාවක්ගේ විස්තර මේ වෙදී ඉදිරව වෙලා තිනවා. තාම ඉක්මනින් එම සැකකරුවන් සිරු දාම අත්අඩංගුවට අරගෙන මේ අපරාධය සම්පූර්ණයෙන්ම විසඳීම පොලිසිය ක්‍රියා කරනවා. පොලිස් විශේෂ කාර්ය බලකායද ඊයේ පස්සෙ තවත් සැකකරුවෙ කුරත්මලාන ශ්‍රී ඥානේන්ද්‍ර මාවතේදී අත්අඩංගුවට ගත්තේ සොයිසාපුර වැඩතවීම සම්බන්ධයෙන්. ඩිලන් කුමාර සිබේරා නැමැති එම සැකකරු අවස්ථා තුනකදී ආපන ශාලාවේ හිමිකරුගෙන් කප්පම් ඉල්ලූ පුද්ගලයෙකු බවටයි සැක කරන්නේ. පසුගිය පළමුවනදාද පොලිස් විශේෂ කාර්ය බලකාය අකුරස ප්‍රදේශයේදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. ශාල රොෂාන් ඉන්දික නම් එම සැකකරු වැඩතවීමේ සිද්ධියට අනුබල දුන් අයෙකු බව වාර්තා වුණේ. ඔහු ඩුබායිහි රැඳී සිටින කුඩු අංජු නැමැති පාතාල නායකයාගේ සමීපතමයෙකු වන අතර හිටපු නාගරික මන්ත්‍රී රංජන්ද සිල්වා ඝාතනය සිද්ධියේද සැකකරුවෙක්. ආපන ශාලාවට පහර දී අලාභාන කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් වන කොණ්ඩ ජනිත් නැමැත්තා පසුගිය 30 වෙනිදා අත්අඩංගුවට ගත්තේ පානදුර එලිවිලි ප්‍රදේශයේදී. මේ අතර පසුගිය 30 වෙනිදා වැලිගම මිරිස්ස ප්‍රදේශයේදී සන්ෂයින් සුද්දා නැමැත්තාට විදිතීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු වන අතුරුගිරියේ ජරම් නැමැති පාතාල සමාජිකයා හෙරොයින් ග්‍රෑම් 34යි මිලිග්‍රෑම් 200ක් සමග වැලිගම මෝදර මන්සන්දේදී අත්අඩංගුවට ගෙන් තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ අපරාධ මර්ධන ඒකක නිලධාරින් විසින් අත්අඩංගුවට සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතව සිට මීට දින කිහිපයකට ඉහතදී अनावरण නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කර තිබෙනවා. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙන් පත් කර ඇති මෙම කාර්යසාධක බලකායට සමාජිකයන් 11 දෙනෙකු ඇතුළත්. නැගෙනහිර පළාතේ පොතුවිල්හි පිහිට ඇති මුහුදු මහා විහාර පුදබිම ඉඩම් ආක්‍රමණිකයන්ගේ දැඩි ග්‍රහණයට නතුව තිබුණේ කලක සිටයි. හිරු CIA මෙම ඉඩම් ආක්‍රමණය ගැන යහපාලන ආණ්ඩුව සමයේද දිගින් දිගටම අනාවරණය කළත් ඊට නිසි පිළියම් යෙදුනේ නැහැ. COVID-19 ව්‍යාප්තිය පාලනයට ඇඳිර නීතිය ක්‍රියාත්මක කර තිබූ කාලවකවානුවේ කොල්ලකරුවන් යලිත් වරක් මුහුදු මහා විහාරයේ ඉඩම් ආක්‍රමණය කිරීමට පටන්ගෙන තිබුණා. හිරු CIA ඒ පිළිබඳ හෙළිකිරීමත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මුහුදු මහා විහාරයේ නිරීක්ෂණයට පැමිණියා. ඒ මැයි මස 15 වෙනිදායි. එම සංචාරයේදී මුහුදු මහා විහාරයේ ආරක්ෂාව සඳහා නාවික හමුදා උප අනුකණ්ඩයක්ද පිහිටුවීමට පියවර ගැනුණා. මුහුදු මහා විහාරයට මේ වෙච්ච අවැද්දියේ මම දැකගත්තේ හිරු මාධ්‍ය හරහා. ඉතින් අපි රජයේ පැත්තෙන් මේ ස්ථාන ආරක්ෂා කරන්න අවශ්‍ය සියලුම සහයෝගය ලබා දෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැගෙනහිර පුරාවිද්‍යාත්මක උරුමයන් රැක ගැනීම පිළිබඳ තවදුරටත් අවධානය යොමු කළ අතර පසුගියදා එතුමා මහා සංඝරත්නය හමුවේ සඳහන් කළේ නැගෙනහිර උරුමය රැක ගැනීම උදෙසා ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කරන බවයි. ඒ අනුව ආරක්ෂක ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් මෙම කාර්යසාධක බලකාය පිහිටුවීමේ ගැසට් නිවේදනය ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා. පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේදානන්ද හිමියන් උතුරු නැගෙනහිර දෙපළාතේ සහ තමන් කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පනාමුරේ තිලක වංශ හිමියන් ඇතුළු නියෝජිතයින් 11 දෙනෙකු මෙම කාර්ය සාධක බලකායට ඇතුළත්. මේ අතර සුරක්ෂිත රටක් විනයගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැගීම අරමුණු කරගෙන තවත් ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපිත කර තිබෙනවා. එහි සභාපතිවරයා ලෙසද ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පත් කර ඇති අතර ත්‍රිවිධ හමුදාපතිවරුන් වැඩබලන පොලිස්පතිවරයා රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ ත්‍රිවිධ හමුදා බුද්ධ්‍යංශ අධ්‍යක්ෂවරුන් ඇතුළු නියෝජිතයින් 13 දෙනෙකු මෙම කාර්යසාධක බලකායට ඇතුළත්. එම ජනාධිපති කාර්යසාධක බලකාය සතු ප්‍රධාන කාර්යයන් හතරක්ද අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ මගින් පෙන්වා දී තිබෙනවා. ඒ අනුව වර්තමානයේ රටේ යම් යම් ස්ථානවල
නිදහසා සාමකාමී සමාජ පැවැත්මට හානිකර අයුරින් මතුවමින් පවතින නීති උල්ලංඝනය කරමින් හැසිරෙන සමාජ කණ්ඩායම්වල එකී නීති විරෝධී ක්‍රියා මැද පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මද්‍රව්‍ය උදුරට ගොදුරුවන්නන්ින් වැළැක්වීම සහ මද්‍රව්‍ය ජාවාරම වැළැක්වීමට පියවර ගැනීම වෙනත් රටවල ස්ථානගත වෙමින් ශ්‍රී ලංකාව තුළ සිදු කරනු ලබන නීති විරෝධී මෙන්ම සමාජ විරෝධී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සහ බන්ධනාගාර ආශ්‍රිතව සිදු කරන නීති විරෝධී හා සමාජ විරෝධී ක්‍රියා පිළිබඳ සොයා ඒවා වැළැක්වීමට කටයුතු කිරීම අදාළ කාර්යසාධක බලකාය වෙත පැවරෙන කාර්යයන් වනවා. අම්පාර දිස්ත්‍රික්කයේ අඩාලච්චේන වෙරළ තීරයේ කිසියම් පිරිසක් පස්පුරවා වනසාදමා තිබෙනවා. අද සීඅයි අනාවරණය ඒ පිළිබඳවයි. නැගෙනහිර පළාතට අයත් අම්පාර දිස්ත්‍රික්කයේ අඩාලච්චේන සුන්දර වෙරළ කලාපයයි මේ. පසුගිය දින කිහිපයේ කිසියම් පිරිසක් මෙම සුන්දර වෙරළ තීරය පස්දමා පුරවමින් මාර්ග ඉදිකරන බවට හිරු CIA වෙත තොරතුරු අනාවරණය වුණා. ඒ අනුව අඩාලච්චේන වෙරළ තීරයට ගිය හිරු CIA කණ්ඩායමට දැකගත හැකි වුණේ බැකෝ යන්ත්‍ර භාවිත කරමින් වෙරළ කලාපය සුණු විසුණු කර ඇති බවයි. හිරු CIA වැඩිදුරටත් සිදු කළ විමර්ශනයේදී හෙළිවුණේ අඩාලච්චේන දිවර වරායට ගමන් කිරීම සඳහා මාර්ග තැනීමට මෙම වෙරළ කලාපයේ අනවසරෙන් පස් පුරවා ඇති බවයි. එම ක්‍රියාවලිය සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කිසිදු අවසරයක් ගෙන නොමැති බවද අප කළ විමර්ශනයේදී හෙළිවුණා. නීති විරෝධීව සුන්දර වෙරළ තීරයේ වනසමින් මෙම මාර්ග ඉදිකර ඇත්තේ දේශපාලන පක්ෂයක උවමනාව මතයි. ගම්වාසීන් පවසන්නේ ඉදිරි මහමැතිවරණයේදී අඩාලච්චේන දිවරයින්ගේ ඡන්දය බලාපොරොත්තුෙන් මෙම මාර්ග ඉදිකිරීම නීති විරෝධීව සිදු කර ඇති බවටයි. ඒක දේශපාලනකාරයේ මේක උංග වාසියට වාසියට හදාගත්. කවුද? උංග හිතාගෙන ඉඳ වෙන පක්ෂ කවුරු හරි දුකලා තියෙන කියලා තමයි මූම් මේකට මේව කරේ. දැන් නෑ ඉතින් මේක කතා කරලා නැගෙනහිර පළාතේ සිදුවන මෙම නීති විරෝධී ක්‍රියාවන්ට රජයේ වගකිව යුතු බලධාරීන් නීතිය ක්‍රියාත්මක කරනවාද හිරු CIA අවදි නැත ඉදිරියේදීත් මේ පිළිබඳ අවධානය ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පවතින මූල්‍ය ආයතන කඩාවැටීමේ වගකීම මහ බැංකුව බාරගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකදී. මේ අතර මහ බැංකුව යටතට ගැනුණු ETI සමාගමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාව අද දෙවැනි දිනටත් රැස්වුණා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරන ලද මූල්‍ය සමාගමක් වන ETI සමාගමේ සිදු වූ බව කියන අක්‍රමිකතා සහ අයථා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අදත් සාක්ෂි ලබා දුන්නේ සමාගම් රජිස්ට්‍රාර් ජෙනරාල් නිහාල් රංජිත් සිරිවර්ධන මහතායි. ETI සමූහ ව්‍යාපාරයේ සතුව තිබූ ආයතනවල අයිතිය සහ අධ්‍යක්ෂවරු වෙනස් වීම සම්බන්ධයෙන් සමාගම් රජිස්ට්‍රාර් ජෙනරාල්වරයා එහිදී කරුණු ඉදිරිපත් කළා. ඔහු එහිදී සඳහන් කළේ ETI සමූහ ව්‍යාපාරයේ සතුව තිබූ ආයතන 12න් ආයතන 5ක කොටස් හිමිකාරිත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම වෙනත් අයවලුන් වෙත පවරා ඇති බවයි. ETI Films and Theatres, Swarnamahal Jewelers Limited, Hotel Sophia, ETI Finance Limited සහ EAP Broadcasting යන ආයතන එලෙස පවරා ඇති බව ඔහු පැවසුවා. ජනාධිපති පරීක්ෂණ කොමිසමෙහිදී අවධාරණය කළේ මෙරට වත්කමක් විදේශ නේවාසික අයකු වෙත පැවරීමේදී විශේෂයෙන්ම ජනමාධ්‍ය සම්බන්ධ පැවරීමක් නම් විශේෂ ගැසට් නිවේදනයකින් රෙගුලාසි පනවා ඇති බවයි. එම රෙගුලාසි අනුව ජනමාධ්‍ය සම්බන්ධ පැවරීමක් නම් 40% කොටස් අයිතියක් ඉක්මවා පැවරිය නොහැකි බව ජනාධිපති පරීක්ෂණ කොමිසමෙහිදී සඳහන් කළා. කොමිසම රැස් වූ අවස්ථාවේ ETI තැන්පත්කරුවන් පිරිසක් දෙම පරිශ්‍රයට පැමිණ සිටියා. ETI ආයතන සියල්ල අරගෙන අපි රජෙන් ඉල්ලීමක් කරන්නේ මේ ETI ෆිනෑන්ස් සතු උපව්‍යාපාර ජාලය නැවත කෙසේ හෝ රජයට පත් කරගෙන මේ අහිංසක තැන්පත්කරුවන්ට සාධාරණීෂ්ඨ කරන්න කියන ඉල්ලීම. ලක්ෂ ගණන් සල්ලි දාපු අසරණ අපේ තැන්පත්කරුවන් අද සහනාධාරය මත යැපෙන්නත් බවට පත් වෙලා තියෙනවා. මේ තත්ත්වය පත් කරේ ETI අධ්‍යක්ෂකවරු. අපි කියන්නේ මේ අය ලයිසන් හොරු. ඒ නිසා හැකි ඉක්මනින් මේ අය නීතියට කොටු කරලා අපිට සාධාරණයක් වෙන්න නම් අනිවාර්යෙන්ම මේ අය රිමාන්ඩ් ගත යුතු වෙයි. මෑතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය යටතේ පැවති ද ෆිනෑන්ස් මුල් ආයතනයේ කඩාවැටීම සම්බන්ධයෙන් අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. සෙන්ට්‍රල් බැංකුවේ වගකීම ඊට වඩා වෙනස්
सेंट्रल बैंक अधीक्षण करना प्रसिद्ध करना नीति हदंड अनागत मुकादापिकाज प्रश्न सेंट्रल बैंक विश्वास කුරුණෑගල මාවතකම ෆ්‍රැන්සිස්කාවත ප්‍රදේශයේ වගබිම් ආශ්‍රිතව දැකගත හැකි කහතිත් පළඟැටියන් අද වන විට කිලිනොච්චිය යාපනය සහ ගම්පහ දිස්ත්‍රික්කවලද ව්‍යාප්ත වී තිබෙනවා කීට විද්‍යාවකින් පෙන්වා දෙන්නේ මෙය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනීය විය හැකි බවයි මැයි මාස අවසන් දින කිහිපය තුළ කුරුණෑගල මාවතකම ෆ්‍රැන්සිස්කවත්ත ප්‍රදේශයේ වගබිම් ආශ්‍රිතව සුළු වශයෙන් දක්නට ලැබුණු මෙම පළගැටි විශේෂය මැයි මාස 31 වන විට එම ප්‍රදේශය තුළ ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වී තිබුණා. කෑගල දිස්ත්‍රික්කයේ මාවනෙල්ල ප්‍රදේශයෙන්ද මෙම පළගැටියන් ඊයේ දිනේ වන විට දක්නට ලැබුණේ දින දෙකක් වැනි කෙටි කලකදී ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්눔 කරමින් මෙතර අදවන විට මාතර පූර්ගමුව සහ වලකන්දහා බෙලියත් යන ප්‍රදේශවලට මෙන්ම ගම්පහ කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්කවලටද මෙම පළගැටි උවදුර ව්‍යාප්ත වී තිබෙනවා. දැනට මේ වගාවේ වගා හානිය අප නිරීක්ෂණය කරා මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද දික්වැල්ල දන්දෙනිය කොජන්සේවා බල ප්‍රදේශවල දැනට මේ සතා ඉතාමත්ම විශාල ලෙස ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවයක් ඇති බව අපි නිරීක්ෂණය කරලා තිබෙනවා. දැනට කෑගල් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ අටක රාමනිදාඩි වසම් 14ක පමණ පළගැටි හානිය වාර්තා වෙලා තියෙනවා. මඤ්ඤොක්ක, බඩේරිගු, කෙසෙල්, කෝපි, අඹ ඇතුළු සෑම ශාකයක්ම ග්‍රහණයට ගන්නා මෙම පළගැටි විශේෂය වැඩි වශයෙන්ම පොල් ශාකයට ප්‍රියතාවයක් දක්වන බවයි ජාතික කෘෂිකර්ම තොරතුරු හා සංනිවේදන මධ්‍යස්ථානයේ සහකාර කෘෂි අධ්‍යක්ෂ සනත්ෙන් බණ්ඩාර මහතා සඳහන් කළේ මේ සතා දේශීය සතෙක් කහතිත් පළඟැටියා පරිසරික සාධක නිසා මේ සතුන් වැඩිපුර බෝ වෙන බව තමයි කීට විද්‍යාඥයින් කියන්නේ මේ සතාගෙන් අපේ වගබිම් වලට හානියක් වෙන්නට පුළුවන් ඒ නිසා පසුගිය 31 වෙනිදා මේ සතා මුලින්ම වාර්තා වුණු වෙලේම මාවතගම් ප්‍රදේශයට කෘෂිකර්ම බලධාරීන් ගිහිල්ලා ඒ සතා මර්ධනය කිරීමට රසායනික ද්‍රව්‍ය ඉසීම පවා සිදු වුණා ස්ථානීයව ඒ සතා ඉන්න තැන් වලට විතරක් ඒ අනුව මේ සතාව මර්ධනය කිරීම සාර්ථකව දැනට කිරීගෙන ගොස් තිබෙනවා नाशक මේ අවස්ථාවේදී ඒගොල්ලන්ට පියාපත් නැහැ ඒ නිසා පැන පැන තමයි යන්නේ. නමුත් පියාපත් ලැබුණාම ඒගොල්ලන්ට වෙනත් විශාල ප්‍රදේශයකට යන්නත් පුළුවන්. ඒ වගේම තමයි උස ගස් වලට යන්න පුළුවන්. මේ අවස්ථාවේදී ඇත්තටම වඩාත්ම සුදුසු වෙන්නේ ඒ කියන්නේ පරිසරයට අවම හානියක් සිදු කරන කෘමිනාශක පාවිච්චි කරලා ගහණය අඩු කිරීම තමයි මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ. මේ අතර පොළොන්නරුව වැලිකන්ද නෙළුම්වැව ගම්මානයේ ඊයේ දිනේදී දක්නට ලැබුණු සමනල විශේෂය අදවන විට මාදම්පේ මැදගම ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් දක්නට ලැබුණු බව ප්‍රදේශවාසීන් පවසනවා. කෙසේ වෙතත් මෙම සමනල විශේෂය ආක්‍රමණශීලී කෘමියෙකු නොවන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ. තව දේශීය පොත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. අභව ප්‍රාප්ත හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතාගේ දේහය අද බදුල්ල අධිකරණ සංකීර්ණය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ආගමික වතාවත් සිදු කිරීම සඳහා විල්ස්පා ක්‍රීඩාංගණය වෙත රැගෙන ආ අතර එම අවස්ථාවට අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටියා. දේහය පිළිබඳ අවසන් කටයුතු බදුල්ල පොදු සුසාන භූමියේදී අද පස්සරුවේ සිදු කෙරුණා. හරින් ප්‍රනාන්දු සහ වඩිවෙල් සුරේෂණ මහතරුන්ට එක්සචාතික පක්ෂයට අනුපත් ලංකා ජාතික වතුකම්කරු සංගමයට අයත් මුදල් සහ වත්කම් පරිහරණය වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ එක්සචාතික පක්ෂය සිදු කළ කරුණු දැක්වීමක් සලකා බලමින් රුපියල් කෝටියක් පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑමයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු පිටකොටුව ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගත්තා. පොත්තලම අරුවක්කාරු හුණුකල් නිදිය අයතා ලෙස බදු දීමෙන් ලංකා සිමෙන්ති සංස්ථාවට රුපියල් කෝටි 40ක පාඩුවක් සිදු කර ඇති බවට රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා ඇතුළු කිහිප දෙනෙකුට එරෙහිව එහි සභාපති ගාමිණී ඒකනායක මහතා අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් බාර දුන්නා. නව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයා ලෙස තුෂාර උපුල්දෙනිය මහතා පත් කර තිබෙනවා. අම්පාර උහල කුමාරිගම සහ කොමාරිය ප්‍රදේශය හරහා හමාගිය සුළඟකින් නිවස 40කට අධික ප්‍රමාණයකට හානි සිදුව තිබෙනවා.
वेलपिटी खटुपेल प्रदेश मुदल सुरा आकार सीसीटी कैमरा मेलसटा कोविड-19 अवधान सह डेंगू व्याप्तिय पालने अवम किरीम संधा वीति नाट्या खरहा जनताव देनवत किरीमट अबकमु सौख्य वैद निलधारी कार्यालय पोलिस हा एक्व मेलस कटेतु कला वाटा वाटा हीरो अमेरिका वे मिनेसोटा हीदी खालु चातिके कु पोलिस निलधारी कु विसिन गातने किरीमे सिद्धिय मुल कर गनिमें अद आटवन दिनता विरोधता क्रियात्मकाई प्रांत विसिपह अमेरिका मिनेसोटा हीदी हतलिस पास हेवरिदे जॉर्ज फ्लॉयड पोलिस निलधारी को विसिन घातने करुन लबुवे पसुगिय विसिपस्सनदाई मेम कलु जातिकया निरायुधव पोलिस बहारियट पत्वन आकारय आरक्षक कैमरावल मेलेस सटहन तिबू अतर जंगम दुरकथनेक सटहन वू दर्शनेक देक्कुने एक निलधारियकु पादेन फ्लॉयड गे गेल सिर करगेन सिटिन आकारयै मेम सिद्ध्यत् समग युक्तिय इल्ला मिनेसोटावली नेरवि विरोधता अमेरिकाव पुरा हिसहोसवनु लबुवा ओरिगन ही मार्गयाक मत जनताव मेलेस विरोधे पलकले घातनेयवु जॉर्ज फ्लॉयड अवसन वरट सिटि इरियव्व सिहिपत् करमिन I can't breathe hevat mata husma ganimata apahasu yanuwen George Floyd avasan warata kala aayachanaya virodhata karuwange pradhana satan paatiyak wee thibenawa ghatanayata lakwu Floyd ge birinda saha diyaniyeda maadhya hamuwe peni sitimin tamanta wu asaadharaniya pilibanda handa avadhi kala I don't have a lot to say because I can't get my words together right now but I want everybody to know that this is what those officers took මෙතර දවල මන්දිරයේ ඉදිරිපිටද අකණ්ඩව විරෝධතාවල නිරත පිරිස විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කිරීමේදී උණුසුම් තත්ත්වයක් හටගත්තා කෙසේ වෙතත් හූස්ටන් ඇතුළු ප්‍රාන්ත රැසක පොලිස් නිලධාරීන්ද විරෝධතාවලට සහාය දීමට එක්ව සිටිනවා अमेरिकानु जनाधिपति डोनाल्ड ट्रंप के परिपालनीय तुल खालुजाति के अंटे अकटेतुकम रसाक सिदुवन बावट चोदना एल्लवन्ने सुलु जनवर्ग वलट एरेहिव जनाधिपति वर्या सिदु करन प्रकाशद पदनाम करगनिमिन ए अनुव मेवन विट अमेरिकावे गोडनगिन विरोधता जॉर्ज फ्लॉयड हट साधारणयक अपेक्षा करीममिन्म जनपति ट्रंप विरोधयक बावटद पत्तु तिबेनवा मेतर अमेरिकानु जनाधिपति वर्या विरोधता मेडपेवत्वीमट हमुदाव यदवीमट सूदानंवीम संबंधव माध्यवेदियकु कनडा ग्रामाधिवर्यागे मतय विमसू अतर ईट ओहु मदवेलावक निरुत्तरव सिट मेलेस प्रतिचार दैक्कुवा I'd like to ask you what you think about that and if you don't want to comment what message do you think you're sending We all watch in horror and consternation what's going on in the United States මෙය අතර අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේද වර්ගවාදයට එරෙහිව ක්‍රියා කිරීමේ වැදගත්කම පෙන්වා දෙනවා. ආදරණීය අමරිකානුවනේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණයෙන් පසු ඔබගේ සමාජය නොසන්සුන් වන අයුරු මම දුටුවා. මිත්‍රවරුනි, ජාතිවාදයට හිස එසවීමට ඉඩ දීමට හෝ අපට දෙස නොබලා දැස් පියාගෙන සිටිය නොහැකි. මෙය අතර බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සිය රතු පැහැති ලාංඡනය කළු පැහැගන්වමින් ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ ඝාතනය හෙළා දැකීමට सुपिरी बटहिर इंदिया कोदेव क्रीडक क्रिस गेल डेरन सामी सह हिटपु श्रीलंका क्रिकेट नायक कुमार संगक्कारद वर्गवादीट एरेहिव सह फ्लॉयड गे घातने हिला दकिमिन ट्विटर पणिविड निकुत कर तिबुना इंग्लैंड क्रिकेट कंडायमे नील ट्विटर गिनुमेद मेलेस वेगपंदु यवन क्रीडक जोफ्रा आचर सुदुजातिक क्रीडकयन वेलनेगेन सिटिन छायारूपयक मुदाहर ऐत्ते खलु जातिकयन्ट मित्रत्वे दैत दिगुकिरीमे संकेतयक लेसई මෙතර අමරිකානු පොලිසිය මීට පෙර අවස්ථා රැසකදීම කටයුතු කළ ආකාරය දක්වන දර්ශනද සමාජ මාධ්‍යයේ මේ දිනවල සංසරණය වෙනවා. කළු ජාතිකයන් අමරිකානු ජනගහණයෙන් 13%ක තරම් සුළුතරයක්. ප්‍රබල සමාජ ක්‍රියාකාරකයෙකු වූ මාටින් ලූතර් කිංද ජාතිවාදයට එරෙහිව හඬ නැගූ අතර ඔහු සිය ජනප්‍රිය දේශනෙන් පැවසූ I have a dream හෙවත් මට සිහිනයක් තිබෙනවා යන්න ඇමරිකාව තවමත් සැබෑ කර නොගත් යථාර්ථයක් බවයි මේ දිනවල සනාථ වෙමින් නැත්තේ 100 years later the negro still is not free ඔබ වටා හිරු ඒ සමගින් අදට අපි සමගන්නවා
පැත්තනකත් ඇති දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න තිරේ දිස්සන පරිදි ඔබගේ චංගම දුරකථන ජාලයට අනුව හිරු SMS ප්‍රවෘත්ති සේවාව සක්‍රිය කරගන්න. හමුවු හෙට 11:55 පගේ මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශයයි. සුබ රාත්‍රිය.